ආනමඩුව කාර්මික විද්‍යාලයේ මෝටර් රථ තාක්ෂණ ශිල්පයේ පාඨමාලාව හදාරමින් සිටි සිසුවෙකු සිය පාඨමාලාවට අදාළ පුහුණු වීම් වලට යොදාගත් බස් රථයටම යටවී බරපතල තුවාල ලබා ආනමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ මියගොස් තිබෙනවා. මෙලෙස වාසනාවන්ත ලෙස මරණයට පත් වූයේ ආනමඩුව මහවුස්වැල් ප්‍රදේශයේ පදිංචි චාමික ප්‍රභාත් ප්‍රනාන්දු නැමැති 17වරදී සිසුවෙකි. මේ සිසුවා මරණයට පත්ව ඇත්තේ ඔහු කාර්මික විද්‍යාලයට පැමිණෙන බස් රථයටම යටවීමෙනි. සිසු සැරිය යටතේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන මේ බස් රථයේ හිමිකරුවන් විසින් සිසුන්ගේ පාඨමාලාවේ අවශ්‍යතා සඳහා කාර්මික විද්‍යාලයට උදේ කාලයේ සිට දහවල් කාලයේ දක්වා බස් රථය ලබා දී තිබෙනවා. සිසු සැරිය බස් රථය කාමරික විද්‍යාලයේ භූමියේ තබා වයරින් කටයුත්තක් සඳහා යොමු කර වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටියදී ඒට හදිසියේ ගොඩවීමට යෑමේදී නොසිතූ ලෙස අත්වාරුවෙන් ලිස්සා මේ සිසුවා බිමට වැටී ගමන් කරමින් තිබූ බස් රථයටම යටවී බරපතල තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ සිසුවා අසාධ්‍යව ආනමඩුව රෝහලට තුරත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇත්තේ ඔහු රෝහලට රැගෙන ගුරුවරුන් හා අනෙකුත් සිසුන් සියලු දෙනා මහත් වේදනාවට පත් කරමිනි. මහවුස්වැව රතනපාල ජාතික පාසලේ අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු කාර්මික විද්‍යාලයට ඇතුළත් වී එහි 6 මාසයක මෝටර් රථ කාර්මික ශිල්පී පාඨමාලාව හදාරමින් එය අවසන් වීමට සුළු කාලයක් තිබියදී මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත් විය. මරණයට පත් වූ චාමි කට බාල තවත් සොහිරෙකු සිටින අතර පියා විවිධ රැකියාවල නිරතව මේ වන විට දීවර යාත්‍රාවක රැකියාව කරයි. දැඩි ආර්ථික පහසුකම් මැද ජීවිතය ජයගැනීමේ අරමුණින් සිටි චාමික සිය සැත්කමක් කර සිටින මවට ආහාර සකසා දෙමින් බාල සොහිරාද රැක ගැනීමට මහත් වෙහෙසක් ගෙන තිබුණි. ඉඩමක හෝ නිවසක හිමිකමක් චාමිකගේ මව්පියන්ට නොතිබූ හේයින් චාමිකගේ මවගේ හිතවත්කමට මහවුස්වැව ප්‍රදේශයේ නිවසක් තාවකාලිකව පදිංචියට ඔවුන්ට ලබා දී තිබුණේ චාමික හා පවුලේ සට එහි වාසය කිරීමට බව කියයි. ප්‍රදේශයේ කාතරත් හිත දිනා ගනිමින් සිටි චාමිකට සියලු දෙනා මහත් ආදරයක් දක්වා ඇත්තේ ඔහුගේ නිරහංකාර ගතිගුණ නිසාවෙනි. චාමික මෝටර් රථ තාක්ෂණ ශිල්පයේ මැනවින් හදාරමින් එහි විශේෂ දක්ෂතා දැක් වූ සිසුවෙකු බව කාර්මික විද්‍යාලයේ ගුරුවරු කියයි. ඔහුගේ දක්ෂතා නිසාම පාඨමාලාව අවසන් වීමෙන් පසු එම ආයතනයේ වෙත රැකියා සඳහා පැමිණෙන ලෙස දන්වා තිබුණි. කෙසේ වෙතත් ජීවිතය ජය ගැනීමට මහත් වෙහෙසක් ගෙන කාර්මික ශිල්පයේ දැනුමෙන් සන්නද්ධව මේ දරුවා ඔහුගේ මතින් විවිධාකාරයේ අලුත් වැඩියාවන්ට ලක්වූ බස් රථයටම යටවී මිය යෑම මහත් වේදනාවකි. චාමිකගේ සිරුර ආනමඩුව රෝහලේ තැන්පත් කර තිබූ මොහොතේ ඔහුගේ මව විලාප තබමින් හඬා වැටුනේ තම අහිංසක පුතුට වුණු අවාසනාවන්ත ඉරණම විඳ දරා ගත නොහැකිවයි. අසනීප වූ තමන්ට උයාපිහා කෑම කැවූ පුතු මේ තරම් ඉක්මනින් තමන් හැර යාම කෙසේ දරාගන්නේ දැයි අසමින් මව විලාප දෙනු අසා සිටිය නොහැකිය. චාමිකගේ අනතුර සම්බන්ධයෙන් බස් රථය රුහා බස් රථය ආනමඩුව පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබුණු අතර කාර්මික විද්‍යාල භූමියට පැමිණ පුත්තලම හදිසි මරණ පරීක්ෂක එච්.එම්. විජේ සමරතුංග මහතා ස්ථානීය පරීක්ෂණයේ සිදුකර ආනමඩුව රෝහලේ තැන්පත් කර තිබූ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත රැගෙන ඒමට ආනමඩුව පොලිසියට නියෝග කළේය. මේ අනතුර සම්බන්ධව ආනමඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.